දැන් රටේ හොර ඡන්ද දාන්න බෑ. ඡන්දවට අල්ලස් දෙන්න බෑ. පින් පොතේ ඉඳලා සිල්රි දිනලා මුකුත් බෙදලා ඡන්ද කරන්න බෑ දැන් මේ රට. ඒක වෙනස් කරලා තියෙනවා. ආණ්ඩුවට විරුද්ධ පවා නඩු තීන්දුව උසාවියෙන් දුන්නයි කියලා විනිශ්චයකාරවරු gedara ඉන්නේ නැහැ. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරලා තියෙනවා. පොලිස් නිලධාරියා බය නැතුව තමන්ගේ රාජකාරිය ගමී දැන් කරන. මේ රටේ ජනතාව රුපියල් 100ක් වෙනවා නම් රුපියල් 97ක්ම යන්නේ ණය ගෙවන්න. ණය බරෙන් ගොඩ ගැනීමේ අභියෝගයක් අපට තිබේ. අද තරඟ විභාගය තියලා සුදුසු තෝරලා රස්සාවල් දෙන්නේ.